ප ග්‍රන්ථය එක සම්මුතිය හා පරමාර්ථය ඇත්ත දෙවදෑරුම් වෙයි සම්මුති සත්‍යහා පරමාර්ථ සත්‍යය යනුවෙන බැලූ බැල්මට ඇත්තයැයි පෙන නිසාද අදහස්ුවමාරු කර ගැනීමේ පහසෝ දෙසාද සත්‍යයයි ලෝකෙහි සම්මත වී ලිවහාර වන දෙයට සම්මුති සත්‍යයයැයි කියනු ලැබේ සම්මුති ස්වභාවය නුවනින් බෙදා බෙදා බැලූ විට සත්‍ය වශයෙන් එය නොපවතින්නක් බවත් නියම ඇත්ත අනෙකක් බවත් පෙනේ. තවදුරටත් බෙදාාවෙන් කළ නොහැකි සත්‍ය වශයෙන්ම පවත්නා වූ ස්වභාවය පරමාර්ථ සත්‍ය නම් වෙයි. දැන් ඔොබ ගැනම මොහොතක් හිත යොදන්න. ඔබ විසින් මව යනුවෙන් කරනු ලබන විවහාරයක් තිබෙයි. මම යනවා මම විදිනවා මම හඳුනනවා මම ක්‍රියා කරවනවා මම දන්නවා යනාදී වශයෙන් කෙරන මෙම විවහාරයට අනුව මම කියා කෙනෙකු තමා තුළ සිටින බවක් හැඟවෙයි. එහෙත් මම ඇ සලකන මේ පද්ධතිය එනම් පංචස්කන්දය එනම් වේදනා සංඥා සංකාර විඤ්ඥාණයන ගොඩවල් පහක එකතුව සිතහා කය වශයෙන් කොටස් දෙකකට බෙදා බැලූ විට ඉන් කවරක් මම ලෙස ගතහැකි වේද තවදුරටත් කයහෙවත් රූපය කෙස් ලොම් නිය දත් සම මස් නහර ඇට ආදී දෙතිස් කුණු පවශයෙන් බෙදා බලතොත්. මම යන සම්මුතිය බිඳ වැටෙනු ඇත. මේ රූප කොටස්ත වැඩිදුරටත් සියුම් ලෙසින් නුවනින් බෙදා පරීක්ෂා කිරීමේදී ඒ හැම සෑදී ඇත්තේ තද රුදු, කර්කශගති ඇති පටවිධාතු කැටිකරන වැගිරෙන ඇලෙන ගතිය ඇති ආපෝධාතු. කුණුසුම සිසිල පැසවෙන ගති ඇති ජෝධාතු රුකුල්දන සෙලවෙන පුම්බවන ගති ඇති වායෝධාතු හා හිස් ඉඩ ගතිය ෙ ආකාශධාතු යන මූලික පධාර්ථ වලින් බව පෙනු ඇත හිත හෙවත් නාමයද අරමුණු දැනගැනීමේ ශක්ති මාත්‍රයක් පමණක් බැවින් එය වි්ඥානධාතු නමින් මේ පධාර්ථ ගණයට ඇතුළත්වෙයි අනුව සම්මුති මට්ටමේදී මම සත්‍යයක් ලෙස පිළිගත්තේ වී නමුත් පරමාර්ථ වශයෙන් නම් මම නැත සත්‍ය වශයෙන්ම පවතින්නේ සත්ව පුද්ගල ස්ොභාවයෙන් තොර වූ ධාතු හයක සංකලනයකි මුළු බෞතික විශ්වය පුරාම ඇත්ත වශයෙන් පැතිර ඇත්තේ පටවි ආපෝතේජෝ වායෝ ආකාස විඤ්ඥාන යන මේ ධාතු හය පමණකි මේවා ද්‍රව්‍ය නොවෙයි. ආකාසධාතුව යනු හුදෙක් හිස් ස්වභාවේමයි. සෙසුදාාතු පහම ආකාසධාතුුව තුළ නිරන්තරයෙන් වෙනස්වමින් හේතු පල සම්බන්ධතාවයකින් යුතුව ක්‍රියාත්මක වන ශක්තිමාත්‍රයෝය. පැවැත්මක් ගැන සිතා ගැනීමටවත් නොහැකි තරම් සීග්‍රෙන් ඇතිවෙමින් නැතිවමින් සිදුවන ක්‍රියා මාත්‍ර සමුදයෝය ධාතුවන්ගේ විධාකාර සංකලනයන් නිසා විද්‍යාමාන වන්නේ යැයි සැලකෙන සියලු සවිஞ්ඥානක අවිඤ්ඥානක වස්තු මෙන්ම ඒ වස්තු හැඳින්වීම සඳහා සම්මත කරගන්නාලද නාමයන්ද සත්‍ය යැයි ගතහැකි වන්නේ සම්මුතිය බල්පවත්නා සීමාවන් තුළ පමණය. මේ අනුව මොහොදු කඳු ගස් ඉඩම් ගෙවල් ඇදපුටු ඇඳුම් මිනිසුන් දෙවියන් තිලිසනුන් මම ඔබ ආදී ව සහ ඒ වචනවලින් හැඟවෙන දේවල් සම්මුති හෙවත් තැනවීම් එනම් ප්‍රඥප්ති පමණකි වචනේද සම්මුතියක් ලෙස සලකන විට පරමාර්ථ ස්වභාවයන් හඳුන්වන නාමයන්ද සම්මුති මාත්‍ර බව කිවයුතුය. එහෙත් ඒවා කවර සම්මුති නම්වලින් හැඳින් වුවද ඒවායේ පරමාර්ථ ස්වභාවය වෙනස් නොවෙයි අප තුළත් අප අවටත් සෑම මොහොතකම පරමාර්ථ ස්වභාවය ක්‍රියාත්මක වෙනින් වෙමින් පවතී එහෙත් අපේ හිත්වල ඇති මෝහයත් විඤ්ඥානධාතුවට අයත් පරමාර්තයක් මේ මෝහය නිසා ඒ සත්‍යය නොදකිමු සම්මුතියම පරම සත්‍ය ලෙස සලකා දුකෙන් දුකටම පත්වෙමු මේ මෝහ කඩතුරාව බිඳ පරමාර්ත සත්‍ය මතුකර ගැනීමේ පිළිවෙත විදර්ශනා භාවනාවයි. විදර්ශනාව ආරම්භ කරන්නේ ආනාපානයතතිස්කුණප උදරචලනය වැනි සම්මුති කර්මස්ථානයක් මුල් කරගෙනය. ක්‍රමයෙන් ඉන් පරමාර්ත ස්වභාවය මතුවනු ඇත. එයම විවිධාකාරයෙන් පුනපුනා සලකා බලන යෝගාවචරයා ලෝකෙහි සැබෑ තතු වටහා ගැනීමෙන් කෙරෙහි ආසාව ඇතහැර ලෝකෝත්තර පරමාර්ත ස්වභාවය වූ නිර්වාණය ප්‍රත්‍යක්ෂ කරගෙන ලෝකය නැමැති දුකෙන් මිදෙයි ෂට් ධාතු වශයෙන් මෙහිදී විස්තර කරන ලද ලෞකික පරමාර්ථ ස්වභාවයෝ මේවා වෙනත් ආකාරවලින්ද විග්‍රහ කරන්න පුළුවන් මේ පරමාර්ථ ස්වභාවයෝ ප්‍රත්‍යක්ෂයෙන්ම නිවැරදිව අවබෝධ කළ යුත්තෝය එහෙත් වනවලින්ද තරමක් දුරට අසම්පූර්ණවහෝ විස්තර කළ හැකි වෙති ලෝකෝත්තර පරමාර්ත ස්වභාවය වූ නිර්වාණය එසේ වචනවලින් පැහැදිලි කිරීම අතිශයෙන් දුෂ්කරවූුවකි එය අවකාශ කාල ආදී සියලු ලෞකික මිනුම් දඩු සම්මුති ප්‍රඥප්ති ඉක්මවා සිටින්නකි එහෙත් ප්‍රධ්‍යක්ෂඥානයට ගෝචරවන්නකි එදිනදා ජීවිතයේදී අපට සම්මුති භාවිතා කිරීමට සිදවෙයි. එහෙත් එය පරම සත්‍යය නොවන බව සිහියත් තබා ගැනීම බොහෝ ගඩදායක වනු ඇත